සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනදා වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් අද දවසේ අපි මේ කතා කරන්න යන්නේ ගල් කණු සම්බන්ධව. ඒකට හේතුව තමයි අපිට අහඹු ලෙස හම්බ වෙනවා එක ප්‍රදේශයක එක කැලෑවක් අද දවසේ නම් රක්ෂිතයක් විදිහට භාවිත කරන තැනක්. ඉතින් මේකේ ගල් කණු රාශියක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි තොරතුරු හොයාගෙන යනකොට අපිට අමුතු කතන්දර ගොඩක් හම්බ වෙනවා. අපි මේ කතන්දර පිළිබඳව නෙවෙයි අද දවසේදී කතා කරන්නේ. අපි මේ ගල් කණුවක් දකිනකොට ගල් කණුවක් අත ගන්නකොට ගල් කණුවක් ගිහිල්ලා අපි ඔස්සවන්න යනකොට තමයි අපිට තේරුනේ මේ ගල් කණු කියන්නේ දැවැන්ත තාක්ෂණයක් නේද කියලා. ඉතින් මේ ගල් කණු තාක්ෂණයේ පිළිබඳව අපි හොයලා බලනකොට අපේ ඇස් උඩ යනවා. ඇයි ඒ? මේ ගල් කණුවක් ගිහිල්ලා අතගාලා බලනකොට සාමාන්‍යයෙන් අපි යකඩයක් අත ගන්නවා වගේ මාර විදිහට ඒක ස්මූත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. සුමට විදිහට නිර්මාණය කරලා තියෙනවා. රළු බවක් පේන්නවත් නැහැ. ඒ වගේ විදිහකට අපි අද දවසේදී ලී කෑල්ලක් කපන්න ගියත් අපිට අද දවසේ ඕන තරම් තියෙනවනේ මැෂින්ස්. එතකොට මැෂින් වලින් නැතුව අපි පිහියක් කරන් ගිහිල්ලා ලීයක් කැපුවත් ඒ ලීයේ ඒ විදිහට සුමට භාවයක් ගන්න බෑ අපිට. හැබැයි මේ තරම් දැවැන්ත රළු නැත්තම් අපි කියන්නේ ඝනකමින් ඉහළ මේ ගල් වර්ගය කළු ගල්නේ භාවිත කරලා තියෙන්නේ. එතකොට මේ කළු ගල් කොහොමද මේ විදිහට පැහැදිලිව මේ විදිහට කැපුවේ කියලා අපිට ප්‍රශ්නයක් ආවා. ඉතින් මෙතනදී මේ තියෙන කළු ගල් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අපිට හම්බලා තිනවා මේ විදිහම කළු ගල්. එතකොට මේ තාක්ෂණය කෝ අද දවසේදී අපි මේ තාක්ෂණය පිළිබඳව හොයලා බැලුවා ඇත්තටම. හැබැයි දුක කියන්නේ ලංකාවේ තියෙන මේ තාක්ෂණය අද වෙනකොට හොයා ගන්නවත් නැති තරම්. අද දවසේ නම් මේ විදිහට ගලක් වෙන් කරගන්න ගලකින් මේ විදිහේ ගල් කණුවක් නිර්මාණය කරගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මැෂින් එකකින් එක කණුවක් ඔබ හිතන්න මේ එක කණුවක් නිර්මාණය කරගන්න දවසක් විතරයි මැෂින් එකෙන් නිර්මාණය කරත්. හැබැයි මේ ප්‍රදේශයේ ඒවැනි ගල් කණු 10000 ගාණක් විතර තියෙනවා. එතකොට හිතන්නේ ඒ තරම් ගල් කණු ප්‍රමාණයක් නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යන්න ඇතිද? එතකොට මේ ගල් කණු සියලුම දේ නිර්මාණය කරගෙන පසුව ඉදිකිරීමක් කරන්න කොච්චර කාලයක් යන්න ඇතිද? දැන් ඔබට තේරෙනවා ඇති අපි කියන කාරණාව මේ වගේ දැවැන්ත තාක්ෂණයක් අපිට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් ගිහිලා නැහැ. ක්ෂණිකව විනාඩි 5න් 2න් මේ ගල් කණුවක් කපලා සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා ඒ ගල් කල් භාවිතා කරලා සුපිරි නිර්මාණ කරන්න අපේ හෙළයන්ගේ දැනුමක් තිබිලා තියෙනවා. පුළුවන් නම් ආදරෙන් ඉල්ලනවා හැමදාමත් වගේ මෙන්න මේ පිළිබඳව හොයන්න. ඔය නිදන් වස්තු පිළිබඳව හොයනවට වඩා මේ අපේ හෙළයන්ගේ තිබුණ වියකී ගිහිල්ලා තියෙන තාක්ෂණීය පිළිබඳව හොයන්න. ඒ තාක්ෂණයෙන් දවසකදී මේ ලංකාව ලෝකේ නම්බර් 1 කියන කැටගරියට ගේන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ ගල් කණු නිර්මාණය කරපු තාක්ෂණය භාවිතා කරලා අපිට යම් කිසි විදිහකට කළු ගල් භාවිතා කරලා වෙනත් වූ නිර්මාණ කරන්න පුළුවන් නම් ඇත්තටම ඒ නිර්මාණවලට මොන වගේ වටිනාකමක් එයිද? අද දවසේ නම් සාමාන්‍යයෙන් අපි ගත්තත් මේ කොන්ක්‍රීට් වලින් නැත්නම් අපි කියන්නේ සිමෙන්ති දාලා නිර්මාණය කරන ඒවා අධික මිලවලට යනවා. හැබැයි ඔබ හිතන්න බලන්න ගෙදර තියෙන මල් පෝච්චියක් නැත්නම් ගෙදර තියෙන පොන්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් ගෙදර තියෙන ඕනම උපකරණයක් ගල් වලින් නිර්මාණය කරගන්න පුළුවන් තාක්ෂණීය තිබුණා නම් ඇත්තටම ඒ තාක්ෂණය අපේ ලංකාව ටේනින් පොයින්ට් එකකට array යන කාරණාවක් වේ. ඉතින් ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ පිළිබඳව හොයමු. ඔබටත් ආරාධනා කරනවා මේ පිළිබඳව හොයන්න. ඉතින් අද දවසේදී අපි මේ පිළිබඳව පැහැදිලිව කතා කරන්න තීරණය කරේ මේ ගල් කණු එකක්වත් කපපුවා නම් කියලා අපිට හිතන්න බෑ. මේ ගල් කණු ඔබ අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවලට සංචාරය කරන්න යනවනම් අනිවාර්යයෙන්ම ගල් කණු දැකලා ඇති. ඒ ගල් කණුවක් අතගාලා බලන්න කොහොමද මේක මේ කපපු භාවයක්ද තියෙන්නේ? නැත්නම් මේක මේ උණු කරලා වක් කරලා වාගේ තියෙන්නේ? එහෙම මොකක් හරි එකක් ඔබට දැනේ. අපිට පෞද්ගලිකව හැඟුණා මේක උණු කරලා වක් කරලා වාගේ. ඉතින් ඒ නිසා තමයි අද දවසේදී මේ වීඩියෝ එක ගේන්න තීරණය කරේ. ඔබට පුංචි ලයිට් එකක් පත්තු කරන්න, මේ පිළිබඳව ආසාවක් ඇති කරන්න, මේ තාක්ෂණය පිළිබඳව හොයන්න. ඉතින් අද දවසේදී වීඩියෝ එකෙන් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත්
අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඕකේ. තැන්කියු. අදට අපි ගිහින් එන්නම්.